Audio Jungle. මෙතන කතා කරනවා වීඩියෝ එකේදී OBS එක ඩවුන්ලෝඩ් කරගන්න කියන දේලා OBS එකෙන් ඇඩ්වාන්ස් විදියට කොහොමද අපි මේ OBS එක යූස් කරගන්නේ කියලා. එහෙනම් අපි එකටම OBS ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. අපිට මේ විදියට ගිහලා OBS එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. Windows එක ඩවුන්ලෝඩ් කරගන්න. OBS එක ඔපන් වුණාම අපිට මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක දැක්කන් ලැබෙන්නේ. ඊට පස්සේ මේකේ අපි යන්න ඕනේ එකටම සෙටින්ග්ස් වලට. මේ සෙටින්ග්ස් කියන ටැබ් එක ක්ලික් කරලා අපි සෙටින්ග්ස් වලට යනවා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මේ වගේ සෙටින්ග්ස් එකක්. ජෙනරල් එකේ අපිට හදාගන්න දෙයක් නැහැ. මේ ස්ට්‍රීම් එකේදී අපිට හොලවන් අපි ස්ට්‍රීම් කරන්න හදන්නේ කොහෙටද? Twitter එකටද? YouTube එකටද? Facebook එකටද කියලා තෝරගෙන මේ එතනින් එහාට ගිහිල්ලා අපි ස්ට්‍රීම් එක කරන්න තමයි මම මේ වෙලාවේදී ස්ට්‍රීම් ගැන කියන්නේ නැහැ. මේලායිද මගේ ස්ට්‍රීම් එක ගැන වීඩියෝ එකක් කරන්නේ නැහැ. ඒකින් අපිට ගොඩක් හදාගන්න තියෙන්නේ මේ අවුට්පුට් එක. මේ අවුට්පුට් එකේදී අපිට හදාගන්න පුළුවන් මේකත් මම වෙනස් කරලා තියෙන්නේ. මේක වල මේ විදිහ නෙමෙයි තියෙන්නේ. මෙතනදී අපි දාගන්න ඕනේ හයි ක්වොලිටි මීඩියම් ෆයිල් සයිස් එකටත් MP4 විදිහටත් මේ දෙක මේ විදිහට සේව් කරගත්තා නම් අපිට හොඳ ක්වොලිටි එකකින් වීඩියෝ එකක් ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ අපිට යන්න ඕනේ තව මෙතන මේ වීඩියෝ කියන ඔප්ෂන් එකට. මේ වීඩියෝ ඔප්ෂන් එකට ගියාම අපි මෙතෙන් තෝරගන්න ඕනේ 180 රෙසලූෂන් එක. තෝරගත්තට පස්සේ අපේ සෙටින්ග්ස් වල තියෙන දේවල් කියලායි. ඊට පස්සේ අපිට තියෙන්නේ ඇප්ලයි කරගන්න. ඊට කලින් මම ඔයාලට පෙන්නන තව දෙයක්. මෙතන මේ හොට් කීස් වලින් අපිට ගොඩක් දේවල් කරගන්න පුළුවන්. මෙතනට ඇවිල්ලා බලන්න මේ සොෆ්ට්වෙයාර් එකේ මොන වගේ දේවල්ද මොනතරම් ඇඩ්වාන්ස් විදිහට මේ සොෆ්ට්වෙයාර් එක යූස් කරන්න පුළුවන්ද කියලා මේ හොට් කී වලින් වලට තේරෙයිද? හරි. එහෙනම් අපි මේක ඇප්ලයි කරලා ඕකේ කරනවා. ඊට පස්සේ අපි හොඳයි දැන් අපි යන්න යන්නේ මේ කොහොමද මේ ඇඩ්වාන්ස් විදියට මේක OBS එකෙන් වැඩ කරගන්න කියන එක ඉගෙන ගන්න. ඊට පස්සේ එකටම අපිට මේ සීන්ස් එක ක්‍රියේට් කරගන්න ඕනේ. මේ බක් මාක් එක උඩ ක්‍රියේට් කරගත්තා අපිට මෙතන ඇඩ් සීන්ස් එකක් කරගන්න පුළුවන්. මෙතනට නිකන් එක දෙක තුන හතර දාගමු මෙතනට. ඕකේ කරගන්නවා. ඊට පස්සේ අපිට මෙහා පැත්තේ ප්ලස් මාක් එකෙන් මෙතෙන්ට මොන වගේ දේවල් ඇඩ් කරගන්න පුළුවන් කියන ගොඩක් ලිස්ට් එක එනවා. මම දැනට ක්‍රියේට් කරගන්න මම දැනට මෙතන ඇඩ් කරගන්න ඉමේජ් එක. ඒකෙන් මම ඉමේජ් කියන එක තෝරගන්නවා. ඊට පස්සේ මෙතනින් ඕකේ කරලා මෙතන අපිට ඉමේජ් එකේ පාත් එක ආනවා. මෙතන මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන්නේ. මම ඒකෙන්ද ඒක ඕපන් කරගන්න. ඕපන් කරලා ඕකේ කරගත්තට පස්සේ මේ තමයි ඉමේජ් එකේ සයිස් එක. මගේ OBS එකේ සයිස් එකට අපි මෙහෙම ඩ්‍රැග් කරලා පුළුවන්. ඊට වඩා ලේසියි මෙතන මේ ඉමේජ් කෙනෙක් උඩ ක්ලික් කරලා ට්‍රාන්ස්ෆෝම් වලින් ෆිට් ටු ස්ක්‍රීන් කරගත්තා නම් ඔටෝමැටිකලි ඒක හදලා දෙනවා. ඒක ලේසියි. ඊට පස්සේ මට තව ඉමේජ් එකක් ඇඩ් කරගන්න ඕන මෙතෙන්ට. ඒකින්ද මම ආයෙ පාරක් මේ ඇඩ් කියන බටන් එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරලා ඉමේජ් කලින් විදිහටම ඕකේ කරලා පාත්කින් මම ගන්නවා මගේ අනිත් ඉමේජ් එක. ඒක ඕකේ කරගන්නවා. ඒකත් අර විදිහටම ගිහිල්ලා ට්‍රාන්ස්ෆෝම් වලින් ෆිට් ටු ස්ක්‍රීන් කරගන්න. දැන් මම මට ඕන කරන්නේ මේකේ යටින් අකුරු පේටියක් යන්න. අර සාමාන්‍ය ටීවී වල නිවුස් යනකොට යටින් අකුරු යන්නේ අනේ විදිහට අකුරු පේරියක් යන්න. ඊට පස්සේ ඒකටත් අපි ආපහු ඇඩ් කරගන්න ඕනේ.
text කියන එක click කරනවා සාමාන්‍ය විදිහටම text එක ඊට පස්සේ මෙතෙන්ට එකට ඊට පස්සේ අපිට මෙතනින් මම කලින් copy කරගත් එකක් paste කරනවා ඔලට ඕන කරන දේම කියලා තියාගන්න හරි මතක තියාගන්න මේක paragraph වලට කඩන්න නැතුව එක දිගටම ලියාගන්න තියෙනවා ඒ නැත්තම් මේක paragraph වලට පළයෙන් පළයෙන් කරන්න ඒ ඊට පස්සේ okay කරගන්නවා දැන් මෙතන size එක ලොකු වෙනද අපි ආපහු double click කරලා මෙතනින් size හදා ගන්න පුළුවන් space එක මෙතන cut කරගෙන තියෙන මේ line blur වෙලා යන විදිහට මේක මේ මැද්දේ හිදසක් තියෙනවා අන්න ඒකයි මේක ඇතුලින් මේ image එක ඇතුලින් මේ text එක පේන හැටි තමයි මේ හරියෙදි මේ effect එක ඇවිල්ලා තියෙන්නේ ඒ විදිහට හදාගන්න දෙකයි උර මගේ description එකේ දාලා තියෙනවා download කරගෙන බලන්න මේක watch කරලා බලන්න දීපි ඔයාලට idea එකක් ඊට පස්සේ ඔයාලගේම design එක create කරගන්න ඊට පස්සේ අපිට මේ අකුරු ටික ප්ලේ වෙන විදිහ හදා ගන්න ඕනේ. ඒකට අපව මේ text එක right click කරලා ඒකේ තියෙනවා filter එකට යනවා. ඊට පස්සේ අපිට මෙතනින් add කර ගන්න ඕන. click කරනවා. ඒකෙන් scroll එකක් දා ගන්න. okay කර ගන්නවා. ඊට පස්සේ මෙන්න මේ උඩින් තියෙන එක චුට්ටක් එහාට කරපුවම මේක ප්ලේ වෙන්න ගන්නවා. අපිට ඕන තරම් ස්පීඩ් එකක් හදාගන්න ලොකු ස්පීඩ් එකක් වෙනවා පොඩි ස්පීඩ් එකකට තියාගන්න මේ ගානේ තියලා මෙන්න මං කියන විදිහට ප්ලේ වෙනවා හරියට බලමු කොහොමද මෙතෙන්ට වීඩියෝ අපේ වීඩියෝ ෆ්ලක්ස් එක ඇඩ් කරගන්නේ කොහොමද කියලා මේ ෆ්ලක්ස් අයිකන් එකෙන් ක්ලික් කරා ඊට පස්සේ අපිට මෙතන එන හම්බ වෙන වීඩියෝ කැප්චර් ඩ්‍රයිවර්ස් එක මට නම් තියෙන්නේ වෙබ් කැම් එක ओके वेब कैम एक और अट मुद्रिंग वाला के डिवाइस पिन नहीं वाला टो पुलवांग एक मारु कर करना अट समय लाती है मैं वेब कैम एक उतरे ऐसे मैं वेब कैम एक तो वाला ओके करना मैं की डिवाइस पे बटे क्या लगा नहीं तेरे साइज से हदा आ गया ना हदा आ गया ना मैं वीडियो एक फाल है इन तीनों दें पे अपलोड कराई लाइन निकाय को तीन ඊට පස්සේ අපි බලමු තව අලුත් සීන් එකක් ක්‍රියේට් කරගන්න කොහොමද කියලා. මෙතෙන් ඇඩ් කරගන්නවා සීන් එක. ඊට පස්සේ සාමාන්‍ය විදිහට අපෝ අපි මෙතෙන් ගිහිල්ලා image එක එයාව transport to picture screen කරනවා. ඊට පස්සේ තවත් image එක ඇඩ් කර ගන්නවා මේ image එක picture screen දා ගන්නවා ඊට පස්සේ අපි මේ මෙන්න මේ ඊට පස්සේ මම මේ video capture device එක copy කරගන්නවා copy කළා paste කරනවා එක පල්ලෙන් තියාගන්නවා එස අපිට මෙතෙන්ට video එකක් ඕන add කරගන්න පුළුවන් අපි add කරමු text එකත් එකට text එක play වෙන්න හදනවා
ඊට පස්සේ මේ text එක මේ image එක මැදින් තියන්න ඕනේ ඊට පස්සේ මෙන්න මේ effect එක තියෙන්න හරි අපිට පුළුවන් දෙවෙනි scenes එක විදිහට මෙතනින් අපිට video එකක් play වෙන විදිහට දාන්න ඒක media source වලින් add කරගන්න පුළුවන් එතකොට අපිට පළවෙනි සීන්ස් එක විදිහට මෙහෙම normal එකත් දෙවෙනි සීන්ස් එක විදිහට මේ වීඩියෝ එක play වෙන එකත් හදා ගන්න පුළුවන් මෙහෙම සීන්ස් වලට create කරලා කරන්නේ කැමරා මේ තියෙන කැමරා ටික add කරගන්න එක මට තියෙන එක කැමරාවක් කියන තමයි මේ විදිහට කරන්නේ ඊට පස්සේ අපි මම තුන්වෙනි සීන්ස් එක විදිහට මෙතනට full video එකක් add කරන්න itu pertama yang kayak pain nih kalau di sini ada kayak abi kayak scene sulit maru kerati last night ada pain hari mau kita lihat scene siapa deka tunggu nih මේක තියෙන තව සුපිරි මොඩ් එකක එක තමයි ස්ටුඩියෝ මොඩ් එක මේ පැත්තෙන් තියෙන්නේ අපේ view එක මේක තමයි ලයිව් යන්නේ මෙතන මේ විදිහට පෙවුනට ලයිව් යන්නේ නැහැ ලයිව් යන්න නම් මෙතනින් දෙන්න පුළුවන් කට් අවුට් එකක් මේ විදිහට මේ විදිහට දෙන්න පුළුවන් අපිට වල මේ මෙතන සින්ස් ට්‍රාන්ස්ෆර් කියන තැනින් ඇඩ් කරගන්න මේක නම් පාවිච්චි කරන්න පුළුවන් මේක පාවිච්චි කරනවා අපි ක්‍රිකට් මැච් එකක් මොන හරි මැච් එකක් වගේ එකක් ලයිව් කරනවා නම් ඒකේ මේ විදිහට ට්‍රාන්ස්ෆර් වෙනකොට ඒ නිකන් අර හයක් කැපුවා මේ විදිහට ඇවිල්ලා ට්‍රාන්ස්ෆර් වෙන්න පුළුවන් ඒ විදිහට ඒ කියන්නේ සමනේ අපි දැන් වීඩියෝ එකකටම තමයි ට්‍රාන්ස්ෆර් වෙන්නේ අනිත් වීඩියෝ එකට ඒක හරි ලස්සනට ලස්සන animation එකක් දාගත්තා නම් සුපිරි වැඩක් කරගත්ත හැකි ඉතින් මේ විදිහට තමයි අපි ලයිව් කරනවා නම් මේ පාවිච්චි කරලා සුපිරියටම ලයිව් කරගන්න පුළුවන් මේ OBS එකෙන් මේ විදිහට හරි නම් බොහොම ස්තුතියි මගේ channel එක like කරන්න share කරන්න channel එක grow කරගන්න support එක දෙන්න කියලා ඉල්ලනවා